දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 9ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. අද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 8වන දිනයයි. 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 8වන දිනය අදයි. අද දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරඟ ගණනාවක් පැවතුණා. 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මලර ක්‍රීඩාංශයෙන් රන් පදක්කම් 15ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව වසර 28කට පසු දකුණු ආසියාවේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා. රන් පදක්කම් 30ක්, රිදී පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 83ක් ලබා ගනිමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසු වෙනවා. ඉන්දියාව රන් පදක්කම් 110ක් ලබා පළමු ස්ථානයේත්, නේපාලයේ රන් පදක්කම් 43ක් ලබා දෙවන ස්ථානයේත් දැනට පසු වෙනවා. නේපාලයේදී පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව විදෙස් රටක පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවද වෙනවා. මේ අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 9ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව තරගාවලියේ පළමු පටයේ සහභාගී වූ තරඟ 4ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වයක් වෙනවා. අද පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා. ලකුණු 151 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි 1 පන්දුවක් තුල 1 කඩුලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා විනිම වෙනුවෙන් ලසිත් ක්‍රූස් පුල්ලේ ලකුණු 73ක් සහ පැතුම් නිස්සංක ලකුණු 67ක් රැස් කළා. තරගාවලිය අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි. හෙට තරගාවලියේ 9වන දිනයයි. හෙට දිනේදී තරඟ තොරතුරු ඔබ වෙත ලබා දීමට අපි සූදානම්. මම නේපාල් දසරත් ක්‍රීඩාංගණයේ සිට අබ්දුල් රහ්මාන්.